පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉතාමත්ම සාධනීය යෝජනා කීපයක් සම්මත කරගත්තා. පක්ෂේ කරන නායකතුමා විසින් යෝජනා කීපයක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරලා අපේ යම් යම් හැලහැප්පිලි තිබුණක් අතවහ තිබුණා. ඒ සියල්ලම අපට සමනයකට පත් කර ගැනීමට පුළුවන් පදනමක් ගොඩනගාගෙන තියෙනවා. ඒ පදනම තුළ අපි පැහැදිලි තීන්දුවක් එදාවා. අපිත් එක්ක ඉන්න සහ අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්න සියලුම කණ්ඩායමකට එකතු කරගෙන පුළුල්ලු සන්ධානයක් කරගතන්න ඒ සන්ධානය තුලින් මේ මැතිවරණයට මුහුණ දෙන්නට මේ තියෙන ආණ්ඩුවේ තියෙන ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව අපි පුළුල් සන්ධානය ගොඩනගන්න. ඒතර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරගන්නට ඕන කුමන ලාංඡනයෙන්ද අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 58 දෙනෙක් මේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවට ඉස්සරලා මගෙත් එක්ක ගිහිල්ලා ගරු නායකතුමා මුණ ගැහුණා. ඒක මන්ත්‍රීතුමාලා 58 දෙනාගේම මතය අපි එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අලියා ලාංඡනයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා. අපිට මුණ ගැහුණ නැත්තේ ඊතුරු මන්ත්‍රීතුමාලා 16 දෙනා 19 දෙනා. ඒ 19 දෙනා එක්ක විතරයි අපිට කතා කරන්න බැරි වුණේ. අනිත් මන්ත්‍රීතුමාලා තුමියන්ලා 58 දෙනා එක්කම අපි කතා කරා. 58 දෙනාම ඒක මතිකව කියන්නේ අලියා ලාංඡනයෙන් ඉල්ලන්න ඕන කියලා. කොහොමත් ඉතිහාසයේ ඉඳලා අපි ජනාධිපතිවරණයක පොදු අපේක්ෂකයෙක් තෝරාගත් වෙලාවට විතරයි වෙනත් ලාංඡනයක් වූ හංසයා ලාංඡනයෙන් ගිහිල්ලා තියෙන්නේ. අනිත් හැම මැතිවරණයක්ම අපි එක්සත් ජාතික පක්ෂය තව කණ්ඩායමක එකතු වෙලා එක්සත් ජාතික පෙරමුණ වශයෙන් සකස් වෙලත් අපි මැතිවරණය ඉදිරිපත් වෙලා තියෙන්නේ අලියා ලාංඡනයෙන්. වතුකරයේද, උතුරු නැගෙනහිරේද, දකුණේද, මුහුදුකරයේද මේ හැමතැනම ඉන්න රටේ ජනතාවගේ ප්‍රියකරන ආදරය කරන ලෙංගතු ලාංඡනය තමයි අලියා ලාංඡනය. ඒ නිසා අපි බහුතරයේගේ මතය අපට ප්‍රකාශ කරන්න පුළුවන් ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 6 වෙනිදා තියෙනවා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි අදහසත් අපි ඉදිරිපත් කරනවා. බොහොම පැහැදිලිව අපි දැඩි ලෙස අපි ස්ථාවරයේ තියෙන්නේ අලියා ලාංඡනයෙන්ම අපි මේ මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි යන්න. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඔය ලාංඡන මාරු කරන්න ගිහිල්ලා වෙලා තියෙන සෙල්ලම් පේනවා. අත කකුල වුණා, ඊට පස්සේ පුටුව වුණා, ඊට පස්සේ බුලත් කොළ ආවා. දැන් මේ සැරේ තව එකකට ගිහිල්ලා තියෙනවා. මේ ආදී වශයෙන් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය අත තිබුණා කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින්ටවත් මතක නැති තත්ත්වයක්. එක්සත් ජාතික පක්ෂයට මේ ව්‍යසනය කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය අපි අපේ බහුතරයේ මතය අලියා ලාංඡනයෙන් ඉදිරිපත් වීම. ඒ නිසා අපි පැහැදිලිව අලියා ලාංඡනයෙන් තමයි ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ.